සිත නිවන දැහැමි සිත අද වැවරු කන්නල උතුම් රජමහා විහාරේ එදා හිටි මහානා හිමිවරුන් දුටුවේ අපාය කදාවලලු ජාතකයි සිට රන්තලිය දැක වෛරය බැන්දේ මම නුඹ පසු පස පැමිණෙන්න බුදු වෙන්න පෙරුම් පුරනාමාහට හොඳද රන්තලිය ලැබුණා නිසා මගේ දෑතටම බුදු වෙලත් මගේ පසු පස පැමිණෙන්න පැතුවා දෙවිදත්තරයි මම වැලිටි කයි උඩට දැම්මේ රන්තලිය ගෙන යන විට නුඹට දෙව්දන්තර වෙලාමා පසුපස ආවෛරය නුඹට අතුන ඉර නමයි පොළව පලාගෙන නිරයට යන්න පව්කම් කරනා මිනිසුන් අද ලොව සිටින විට මට හරි දුකයි බුදු බණ අහගෙන ඉන්න අය අපා දුක් විඳිනවා ඇති හරි හැටි අවබෝධය නැති ඔබට ආයි ආයි මනුලොව ඉපදින්නේ නැහැ හොඳද අසරණ ළඳුන්ගේ ගෙල සිඳ දමන අය අහිංසක බිරිඳට දෙන දසවද හිංසාව නූලන්නට බැරි මහා පොළව උඩ සිටිනා මිනිසාට අපාය තමයි හොඳ බව දන්නැති අය දන්නැතිද එක එක අපාගත කර කර සිටින මිනිසාට බුදුගුණ ඇහෙනවද නිතර කන් බිහිරිද තාම මේ ලක්දිව සිටිනා මිනිසා නුඹ තරම් බණ අහවිද තාම ලොව කිසිම රටක නැත මේ තරම් ගුණධර්ම තිබෙන බව මේ බිතු සිතුවම් දකිනකොට හිතේ ඇතිවන ගින්දරය දුක හිතෙනවද මේ වගේ පව් කරන්නට හිතදීම කවදද ඒ තරම් වන්නේ යන යහපත් සිතුවිලි මා සිතට අනේ මගේ බුදු හිමි දුන් එක එක බණ පදයක අවවාද බුදු ගුණේ හැමදාමත් ඇති අමා රස බොජුන කිව් එක වචනයක ඇති හරි ජීවන අවබෝධ අදටත් මිහි පිට නැත ඒ කිව් සියලු අවවාද බුදු කෙනෙකු මිස අන් කිසිවකු නුදුටු අපාගත වීම අපාය යනු ස්වර්ගයක් නොව මහා දුක් කරදරය නොදැන කරන වෛරය
හිත තුල රඳවගෙන හිත තුල ඇති කරදර සිත දුරු කර ගන්නා ලෙසට කිව්වා එකම පඬිවර යානම් අප අදහන බුදුය හොරකම වංචාව මගඩිය දුරු කරගෙන ජීවත් වීම අන්සතු දෙයගෙන තමාගේ බව පවසාරගෙනය තව කෙනෙකුගේ සියලු දේ පැහැරගෙන ජීවත් වීම කවදා හෝ නිරේදී වෙනවා අපා දුක් විඳීමය පේනවා හරියට මහානාහිමි දැක්ක සිහිනයට මැව්වා අපේ කලාකරුවා රූපය හරි ලස්සනට ඇඹුවා ඉතින් එක කර ඇති පව්වලට දෙන දඬුවම බලා හරි අද සිට ජීවත් වීම බුදුසරණයි යහමඟ දැකීම